දැන් සම්පත් බැංකුවෙන් ශ්‍රී ලංකාවේ පළමු වරට ATM යන්ත්‍ර සඳහා touchless cash withdrawal පහසුකම අම්පාර උහන ප්‍රදේශයේ වීඑස් නුනැලීම මේවන විට ආරම්භ වී තිබෙනවා. නමුත් කාබනික පොහොර යොදා වගා කරන නිසා වීඑස් වෙන්න අඩුවී ඇති බවට ගොවීන් චෝදනා කරනවා. පවතින වර්ෂාව හේතුවෙන් තිබෙන අස්වැන්න හෝ නෙලාගත නොහැකි බවටයි ගොවීන් පවසන්නේ. හානි වූ අස්වැන්න වෙනුවෙන් තමන්ට සාධාරණ වන්දි මුදලක් ලබා දෙන ලෙස ගොවීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ වීගොනි පහක් කපන් ආවා. ඒකත් ඉවරයි. ඒකත් තෙමුණා. මේදර එක පොර ටික අපිට ලැබුණත් හොඳයි. නැත්නම් ඉතින් වහ තමයි කන්නේ නේද? කොම්පෝස් ගහපු කුඹුරු හේනෝම අන්තිම වීගොනි 60ක් තෙමුණා. මේ සැරේ එක 10ක් ගන්න. මේ රුපියල් 100ට 200ට වී කුරුණට වැඩක් නැහැ. අපේ රුපියල් 50ට වී දෙන්න තිබුණා නම් ඇති පොර ගහලා. අනාදාරයක් අපිට දිය යුතුයි. අක්කරයකට අඩු ගන්න රුපියල් 75000ක් 80000ක්වත් ලක්ෂයට කිට්ටු වෙනකක්වත් දිය යුතුයි. මෙතර පොළොන්නරුව ඇලහැර ගොවිජන පදේ ජයසිරිපුර ගම්මානයේ ගොවියන් පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඒ තම හානි වූ වගාවන්ට සාධාරණ වන්දි මුදලක් ලබා දෙන ලෙස රජයට බල කරමින්. වන්දි දියව්.